මෙච්චර කල්වල හැදුවා නම් හැදුවේ එක්කෝ රාජපක්ෂ පවුලේ ඒ පවුල් පාලනය හැදුවා එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහගේ හවුල් පාලනය හැදුවා මහින්ද මහත්තය ජනාධිපති වුණා මල්ලි බැසිල් මුදල් ඇමති වුණා ගෝඨාභය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වුණා ලොකු අයියා කුජිකර්ම අමාත්‍ය ඇමතිවරයා වුණා ලොකු අයියාගේ පුතා ඌවේ මහ ඇමති වුණා මහින්ද මහත්තයගේ ලොකු පුතා ක්‍රීඩා ඇමති වුණා මධ්‍යම පුතා ජනාධිපති කාර්යමණ්ඩලයේ ප්‍රධානී වුණා නෝනා සිරිලියකේ අධිපති වුණා නෝනගේ මල්ලි ගුවන් සමාගමේ සභාපති වුණා මහින්ද මහත්තයගේ පුංචාමගේ පුතා ඇමරිකාවේ තානාපති වුණා ඊගාව පුංචාමගේ පුතා රුසියාවේ තානාපති වුණා මහින්ද මහත්තයගේ නංගිගේ පුතා මාතර සම්බන්ධීකර කමිටුවේ සභාපති වුණා මහින්ද මහත්තයගේ ලොකු පුතාගේ නැන්දම්මා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂක වුණා මහින්ද මහත්තයගේ ලොකු පුතාගේ මාමණ්ඩි ස්වර්ණාභරණ අධිකාරී සභාපති වුණා තව වැලක් දවල් කතරගම හිමිකුට Api පක්ෂයක් විදියට මේ ආසිරිට වගේ මේ ප්‍රදේශයට වැඩ කරනවා වැඩ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සහ අපේ දේශපාලන බලවේග. එහෙනම් අපි වැඩ කරපු දේශපාලන පක්ෂය. අපිට ගමට අවිල්ල අපේ පක්ෂයත් එක්ක එකතු වෙන්නේ කියලා ආරාධනා කරන්න අපි කිසි දවසක ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. පහුගිය කාලේ අපි පසුබෑමක ලක් වුණා. දේශපාලන හැටි එහෙමයි. මේක ජයග්‍රහයි මාවතකට මේ පක්ෂය ගෙනියන රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාව. අපේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. දැන් වෙනකොට දේශපාලකයාගේ හොරකම කරන්න ඉස්සෙල්ලම ඩීල් එක දාන්නේ සෙක්‍රටරියට මෙච්චරයි මිනිස්ටර්ට මෙච්චරයි ඇඩිෂනල් සෙක්‍රටරියට මෙච්චරයි සීනියර් ඇසිස්ටන්ට් සෙක්‍රටරියට මෙච්චරයි කියලා තමයි බෙදාගන්නේ සමහර වෙලාවට. එතකොට මේ හොරකම මේ විදිහට ආයතනගත වුණායින් පස්සේ ඒ සමාජයේ පැවැත්ම ඉතාම විනාශකාරී. ඒ සමාජය ඇතුළේ සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම ආකාරයක සහනයක් හම්බ වෙන විදියක් නැහැ. එතකොට මෙන්න මේ සමස්තය වෙනස් කරන්න තමයි අපි අවිල්ලා ඉන්නේ. මේ අර්බුද වලින් අපිට රට ගොඩ ගන්න පුළුවන්. ඒ වගකීම අපිට පවරන්න. ඒක අපි කරන්න සූදානම්. මේ රට හදන එක මහ ප්‍රශ්නයක් නෙමෙයි. දැක්මක් ඇති ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇති ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය ගොඩනගත්ත පිරිසක් ඉන්න සර්ව ජන බලයේ වටා සියලු දෙනා පෙළගස්සන වගකීම බාර ගන්න කියන ඉල්ලීම කරමින් සර්ව ජන බලය ඇතුළු. මේක ඇතුළේ ඉන්නේ ව්‍යවසායකයෝ. අනු සහෝදරයන් පින්තූරේ ජනාධිපතිවරණයට කලින් දවස් දෙක තුනකට කලින් දිනමින පත්‍රයේ දැම්මේ දකුණු පැත්තේ පහළ තීරුවේ මුද්දර සයිස් එක. ඒ වගේ ත්වත්තේ ඔන්න පැන්ඩ පැටි එක්ක ඉපදිලා උපසම්පදාවේ ගමඩ වටිති වගේ ඒවා තමයි වගේ තැන්වල දාන්නේ. එහෙම තමයි තිබුණේ. දැන් අපි කවුරුත් දින දින බලනවා. සිලුමින බලනවා. ITN බලන ජාතික රූපවාහිනිය බලනවා. අවුරුදු 20කට 30කට පස්සේ. ඉතින් ඒ හින්දා දේවල් වෙනස් වෙලා සතුටින් අපි චන්දපුරට යන්නේ. අපි අපේ වැඩේ කරමු. ඒක කරන්න පුළුවන්. අමුතු තනතුරු නෙවෙයි රුවන් පාර්ලිමේන්තුවට ගියා හෝ නොගියා ඒ ඔක්කොම මේ දේශපාලන ව්‍යාපාරයේ වගකීම් විතරයි. ඒක කිසිදු වෙනසක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට සදාටම ගෙදර යන්න හම්බුනේ එතුමාට ලොකු හයියක් තියෙන ඉඳනේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට දැන් පාර්ලිමේන්තු ඡන්දෙන් සදාටම පක්ෂේ ගෙදර යරියා. ජනාධිපති ඡන්දෙට බලෙන් ජනාධිපති කමට ඇවිල්ලා අනුන්ගේ කුණු කන්දල් ඇදලා 123ක් මිනිස්සු අනාථ කරා. Netflix එකක් බලලා පොතක් කියවගෙන තමන්ගේ විශ්‍රාම දිව්‍ය සතුටෙන් ගත කරන්නේ නැතුව අනවශ්‍ය කතා බතාවලට සම්බන්ධ වෙන්න එපා කියලා අපි එතුමාගෙන් ඉල්ලනවා. අනවශ්‍ය තැන්වලට හොටේ දාන්නේ නැතුව ජීවත් වෙන්න තමන්ගේ වැඩ බලකොඩ හිනා වෙලා ජීවත් වෙන්න රට හිනවස්සවන්න උත්සාහ ගන්නෙ නැතුව සජිත් කියන්නේ දුර්වල නායකයෙක්. ඒ නිසා ඒගොල්ලෝ ගාව ඉන්න අය ඔක්කොම මේ පාර ඡන්දිල්ලන්නේ මේ ඡන්දෙන් පස්සේ යාව අයින් කරලා අලුත් වැඩපිළිවෙලකට යන්න. ඒකට මම නායකත්වය දෙන්න සූදානම්. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා මායික ඉතාමත් හොඳයි. රනිල් වික්‍රමසිංහ එක മന്ത്രി ධුරයක් කරපුවම අපි 134ක් ගත්තා. පෝට්ටු රාජපක්ෂල එළියට යද්දී අපි 102ක් තියාගත්තා නිල වශයෙන් නොනිල වශයෙන් තව 15ක් අපිට සහයෝගය දුන්නා. ඒ නිසා මේ පාර්ලිමේන්තු තුල ඒ වැඩේ කරන එකත් අපිට පුළුවන්. විපක්ෂ නායකවරේ අපිට ඒතුවත් කෙටිපත් කරගන්න ඕනේ සියලු දෙනා එකතු වෙලා. සමහරවිට හදිස්සි. කෝ ඇල්ලුවද ඇල්ලුවද අහන. ඉතින් අවිල බාර වෙන්නේ තියෙන්නේ. ඔච්චර හදිස්සි නා. හොරා කාපියෝනේ හොරුන්ගෙන් කාපියෝනේ තමයි හදිස්සි වෙන්නේ. අපි ගිහිල්ලා අතෙන් අල්ලන් එන්නේ නැහැ හොරු. හැබැයි දැන් පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ. මහ බැංකු බැලුම් කර වංචාවේ සල්ලි බෙදාගත්තාගේ විස්තර ටික ඒකානිද්ද වෙනකොට එළියට එයි. තව චෙක් 150ක තියෙනවා විස්තර එළිදරව් නොවිච්ච ඒවා. රනිල් මෛත්‍රී වහගෙන හිටපුවා. අන්න පරීක්ෂණය පටන් අරන් තියෙන්නේ. ඒ නිසා කලබලයේ තිබුණට වැඩේ යන. සජිත් ප්‍රේමදාස මැතිතුමා මං හිතන්නේ කියපු දේවල් හැව්වා නම් අද මේ වන විට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙලා ඉවරයි. ඔහු කතාවට පමණක් දක්ෂ වැඩට දක්ෂ නැති තමන්ගේ කණ්ඩායමේ ඉන්න අයව රැකගන්නට බැරි නායකෙක් බවට පත් වෙලා තියෙනවා. ඒක ජාතික ජනබලවේගය තමයි මැතිවර ව්‍යාපාරයේ තියෙන්නේ. අපිට දේශපාලනය කියලා කියන්නේ රට හදන වැඩක් වුණාට ඒගොල්ලන්ට දේශපාලනය බිස්නස් එකක්. බිස්නස් එක පාඩුවට කරගන්න ඒගොල්ලෝ ඇස්සි නැහැ. ඒ නිසා ගණන් හදලා මේ සැරේ කී දිනකට දිනන්න පුළුවන්ද? ආ එහෙනම් මම මේ සැරේ වියදම් කරනවද නැද්ද?
ඒ දෙන්නම ඇතුළේන පුළුවන්ද? නිකන් සල්ලි වේදන් කරගන්න ඕනද? ඒගොල්ලෝ එහෙම වැඩ කටයුතු කරන්නේ. ජනාධිපතිවරණය අවසන් වෙනකොට සජිතුත් පරාදයි, රණිනුත් පරාදයි, ඒගොල්ලෝ කියපු බොරුත් පරාදයි. අපි ආවොත් දැන් පන්සල් යන බැරි වෙයි කිව්වා, සිල් ගන්න බැරි වෙයි කිව්වා. ඒ මොකක්වත් නෑ. ලස්සන්ට පොයිට පන්සල් යනවා නේද? සිල් ගන්නවා, ඒ ඔක්කොම කරනවා, පල්ලි යනවා, ප්‍රශ්නයක් නෑ. අපි ආවොත් එම ප්‍රචණ්ඩ වෙයි, ගෙවල් ගිනි තියයි, අපේ ප්‍රතිවාදීන් ගහයි, මරයි කිව්වා. මොකක්වත් ඒ මොළේ නෑ. අපි ආවම අපි ලෝකෙ හුදකලා වෙයි කිව්වා. රණිල්ලර කරගන්න බැරි වෙච්ච ව්‍යාපෘති අපි කිව්සුන් අස්සන් කළත් ඉවරයි.